සුබ දවසක් ඔයාලා හැමෝටම අපි මේ වීඩියෝ එකෙන් කාන්තාවකගේ ගැප් ගැනීමේ පළමු මාසය ගැන සියලු කරුණු පැහැදිලිව කතා කරමු. හරි ඔයාලා දන්නවා ප්‍රෙග්නන්සි කාලය ත්‍රෛමාසික තුනකට බෙදලා තියෙනවා. එක ත්‍රෛමාසිකයක් සති 13කට වඩා ටිකක් දික් වෙන්න පුළුවන්. හරි මේ දේත් කියලා ඉන්න. ඔයාලා දන්නවද ගර්භණී වයස කියන්නේ හරියටම මොකද්ද? ඒ තමයි ඔයාගේ අවසාන ඔසප් වීමේ පළමු දිනේ ඉඳන් තමයි ගර්භණී වයස ගණන් කරන්න පටන් ගන්නෙ. මේ ගැප් ගැනීමේ වයස පොඩ්ඩක් අවුල් සහගත වෙන්න පුළුවන්. ගොඩක් අය හිතන්නේ ගැප් ගැනීම මාස 9ක් තියනවා කියලා. මාස 9ක් ගැප් ගෙන තියනවා කියන එක ඇත්ත. ඒත් ගැප් ගැනීම හරියටම මනින්නේ ඔයාගේ අවසාන ඔසප් වීමේ පළමු දිනේ ඉඳන්නේ. ඒ කියන්නේ ඇත්තටම ගැප් ගැනීම සති 3-4කට කලින්. අන්න ඒක නිසා පූර්ණ කාලීන ගැප් ගැනීමක් සාමාන්‍යයෙන් සති 40ක් පමණ වෙනවා. මාස 10ක කාලයක්. හරි, ඔන්න දැන් කතා කරමු පළමු සහ දෙවැනි සතියේ මොකක්ද සිද්ධ වෙන්නේ. මේ ඔයාගේ ඔසප් චක්‍රයේ පළමු සති දෙකනේ. මේ සති දෙකේදී ඔයාගේ ගර්භාෂය ප්‍රෙග්නන්සි එකකට රෙඩි වෙනවා. ඒ වගේම ඩිම්බ කෝෂයේ ඩිම්බයක් පරිණත වෙන ගමන් ඉන්නේ. මේ සති දෙකෙන් පස්සේ තමයි ඔයාගේ ඩිම්බ කෝෂ වලින් පරිණත වුණ ඩිම්බයක් මුදා හරිනවා. ඔයාගේ ඔසප් චක්‍රයේ කාල සීමාව අනුව මේ ඩිම්බ මෝචනය කලින් හරි පස්සේ හරි සිද්ධ වෙන්න පුළුවන්. මේ කතා කරේ ඔසප් චක්‍රයේ සාමාන්‍ය දින 28කට අරන්. හරි, දැන් මේ පිට වුණ ඩිම්බය ගර්භාෂයේ දෙසට පැලෝපිය නාල දිගේ එන්නයි හදන්නේ. ඔන්න මේ පැලෝපිය නාලයේ එනකොට මේ ඩිම්බයට ශුක්‍රාණුවක් හම්බ වුණ ගමන් සංසේචනය සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඔයාලා දන්නවද මේ ඩිම්බ මෝචනයට පෙර දින 6ක් ඇතුළත හෝ ඩිම්බ මෝචනය වෙන දවසේ ශුක්‍රාණු ඇතුල් කළොත් තමයි ප්‍රෙග්නන්සි එකක් හදාගන්න පුළුවන් වෙන්නේ. මොකද පැලෝපිය නාල දිගේ ඩිම්බයක් එද්දී පැලෝපිය නාලවලට ශුක්‍රාණු ගිහින් තියෙන්න ඕනේ. එතන තමයි සංසේචනය වෙන්නේ. හරි, අපි දැන් කතා කරමු තුන්වෙනි සහ හතරවෙනි සතියේ මොකක්ද සිද්ධ වෙන්නේ. දැන් මේ සංසේචනය වුණ ඩිම්බය පැලෝපිය නාලයේ එන ගමන් සෛල කිහිපයකට බෙදීමක් සිද්ධ වෙනවා. මෙහෙම එන ගමන් දවස් 3-4කට පස්සේ ඔන්න ගර්භාෂයේ වෙත ළඟා වෙනවා. ඊට පස්සේ දවස් 2ක් 3ක් විතර මේක පාවෙන බෝලයක් වගේ ගර්භාෂයේ තියෙනවා. හරි, මේ සෛල බෝලය ගර්භාෂයේ ශ්ලේෂ්මලයට සම්බන්ධ වුණාට පස්සේ ඔන්න ගැප් ගැනීම ආරම්භ වෙනවා. මේ ක්‍රියාවලිය ඉම්ප්ලාන්ටේෂන් කියලා හඳුන්වනවා. මේ ක්‍රියාවලිය සම්පූර්ණ වෙන්නත් දින 3-4ක් යනවා. හරි, දැන් කතා කරමු ඔයා ප්‍රෙග්නන්ට් උණයි කියලා දැනගන්න ඔයාගේ ශරීරයේ සිද්ධ වෙන වෙනස්කම් මොනවාද. එකටම ඔයාගේ ඔසප් වීම මගහැරෙනවා. ඔසප් වීම මගහැරුණයි කියන්නේ ඔයාට ප්‍රෙග්නන්ට් වෙන්න පුළුවන් කියන හොඳ සලකුණක්. ඊට පස්සේ ඇතිවන ලක්ෂණ තමයි ගොඩක් වෙහෙස දැනීම, බඩ පිපුණු ගතියක්, සාමාන්‍ය ප්‍රමාණයට වඩා මූත්‍රා කිරීම, මානසිකව ඇතිවන වෙනස, ඔක්කාරය සහ පියයුරු මෘදු වීම හෝ ඉදිමුණු ස්වභාවයක් ගන්න පුළුවන්. හැම කෙනෙක්ටම මේ ලක්ෂණ නැති වෙන්න පුළුවන්. ඒත් මේ වගේන් කිහිපයක් හරි ඕනෙම කෙනෙක්ට තියෙන්න පුළුවන්. හරි, ප්‍රෙග්නන්සි පළමු මාසය ගැන දැන් ඔයාට හොඳ දැනුමක් තියෙනවා. ඊළඟ වීඩියෝ එකෙන් දෙවෙනි මාසය ගැන පැහැදිලිව කතා කරමු. ඉතින් අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරන්න. හැමෝටම ගුඩ් ලක්.